පසුගිය අප්‍රේල් 21 ක ඇතිවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ රට තුල මතයක් ඇති වුණා මේ ත්‍රස්තවාදී ව්‍යාපාර ඇති නොවන්නට විශේෂයෙන්ම අලුත් නීති සකස් කළ යුතුයි කියලා. දැන් මාස 3ක්මාරක් ගිහිල්ලා මේ නීති නැහැ තවම මරණීය දඬුවම් වළක්වන නීතිය පාර්ලිමේන්තුවට. ආර්ථික අභියෝග හමුවේ පලා නොගිය බව අගමැති පවසයි. ආර්ථිකය කඩාවැටුණා කියලා අපි පැනලා ගියේ නැහැ. ආර්ථිකය කඩාවැටුණා කියලා ඡන්ද තියන්න ගියේ නැහැ. අපි ඇතෙන් අත ගහලා ආර්ථිකය ආපහු හැදුවා. දිවයින පුරා ඖෂධ හිඟයක්ද? මේ සියල්ල ලේඛන සහිතව අපි ළඟ තියෙනවා. මේ බෙහෙත් නැහැ කියලා. මේ තමයි ප්‍රධාන වශයෙන්ම ආණමඩුව ඉස්පිරිතාලේ නැති බෙහෙත් ලයිස්ට් එක. මෙතන තියෙනවා බෙහෙත් ජාති 30ක් විතර. මම ඊට වගකීමෙන් කියනවා අපේ රටේ ජනතාවට බිය වෙන්නට අවශ්‍ය තරමේ ඖෂධ හිඟයක් මේ රටේ නැති බවට. දේන් යන විශ්වාස භංගයට ඇමති රිෂාඩ් ගේ සූදානම. මම කිසිම වැරද්දක් කරලා නැහැ කියලා පොලිසියෙන් කියනකොට ආපෝ මට විරුද්ධ විශ්වාසම යෝජනා කියනවා. මේක දේශපාලන වැඩක්. ඒකට මූණ දෙන්න අපි සූදානම්. හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකුට අද වසර 5ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වුණා. ඒ 2014 වසරේදී ව්‍යාජ ගිනි අවියක් භාවිත කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට බැන තර්ජනය කිරීම ඇතුළු චෝදනා 20කට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙදින හම්බන්තොට වරාය නිරීක්ෂණයට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට බැන තර්ජනය කිරීම ඇතුළු චෝදනා 29කට අදාළව හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු 5 දිනකට චෝදනා එල්ල වී තිබුණා. වසර 5කට ආසන්න කාලයක් හම්බන්තොට පළාත්බද මහාධිකරණයේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා. මේ ඊට සහභාගීම සඳහා තම ආධාරකරුවන් පිරිසක්ද සමග හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට පැමිණි ආකාරයයි. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හම්බන්තොට පළාත්බද මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු දෙදෙනෙකුට වසර 5 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා. චෝදනා එල්ල වූ විත්තිකරුවන් තිදෙනෙකු නිදොස්කර නිදහස් කිරීමටද මහාධිකරණය නියෝග කළා. මේ අද නඩු තීන්දුවට මුල් වූ සිද්ධියයි. 2014 වසරේ අප්‍රේල් මාස 17 වෙනිදා එවකට විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මත්තල ගුවන්තොටුපලේ සහ හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ඒ අජිත් පී පෙරේරා, එරන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, අජිත් මාන්නපිරුම සහ ආර් යෝගරාජන් ඇතුළු පිරිසක්. මත්තල ගුවන්තොටුපල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පිටතට පැමිණීමේදී පිරිසක් ඔවුන්ට විරෝධතාවය පළ කළා. මන්ත්‍රීවරුන් හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවද උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර මේ ඒ පිරිස අතර සිටි හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතායි. උණුසුම් තත්ත්වයේ මැදම ස්ථානයෙන් පිටව යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මාධ්‍යවේදීන් ගමන් කළ බස් රථයට බිත්තර ප්‍රහාර සහ ගල් ප්‍රහාරද එල්ල වුණා. මේ සිද්ධිය එවකට දේශපාලන වේදිකාවේද උණුසුම් මාතෘකාවක් බවට පත් වුණා. මන්ත්‍රීවරු මේක බලන්න නොයෙකුත් ප්‍රකාශ කළා යනකොට ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගේ විරෝධයක් ඔවුන්ට එල්ල වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්ක නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක් අරගෙන අපේ බස් රථයේ පිටුපසින් හඹාගෙන ඉන්න. මේ වරද කරපු අයට විරුද්ධව අපරාධ පරීක්ෂණයක් පවත්වලා අත්අඩංගුවට අරගෙන නඩු පවරලා දඬුවම් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. පොලිසියෙන් ඉල්ලනවා මේක පක්ෂපාතී නො ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. විශේෂයෙන්ම ගිනි අවියක් රැගෙන පැමිණි බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම ඡායා රූප දක්නට ලැබුණා. තිබෙන සාක්ෂි අධ්‍යයනය කර ක්‍රියා කිරීමට පොලිසිය බලාපොරොත්තු වෙනවා. පසුව මෙම පිස්තෝලය සම්බන්ධයෙන් අදහස් දක්වූ හම්බන්තොට නගරාධිපතිවරයා සඳහන් කළේ එය මන්ත්‍රීවරුන් බිය කිරීමට රැගෙන පැමිණි සෙල්ලම් පිස්තෝලයක් බවයි. එරාජ් ප්‍රනාන්දු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී යලිත් හම්බන්තොට නගරාධිපතිවරයා බවට පත්ුනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පොදුජන එක්සත් පෙරමුණ සමග එක්වී හම්බන්තොට මහනගර සභාවේ බලය පිහිටුවීමෙන් ඔය දේ මාධ්‍යෙන් හඳුන්වපු නමක් මෙතන එදා තවත් ජනප්‍රිය කරනවා. හුසෙන් බෝල්ට් තමම තුන්වෙනි වදෙන්ද වෙලා තියෙන්නේ. පක්ෂ වෙනුවෙන් පක්ෂ නායකත්වයක මෙරදී හයියෙන් දුවන්න ලෑස්ති. කෙසේ වෙතත් ඔහුට එරෙහි නඩුව හම්බන්තොට මහාධිකරණයේ දිගටම විභාග වුණා. අද එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ගොනුකල චෝදනා 29 න් 20කටම එරාජ් ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකු වරදකරුවන් කරමින්.
සාක්ෂි සටහන් වලින් විශේෂයෙන්ම සර්වාණි විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි සැලකිල්ලට ගත්තා. ඒ අනුව 1 සහ 5 වෙනි විත්තිකරුවන් චෝදනාව වලින් වැරදුකරු කරනු ලැබුවා. 5 වෙනි විත්තිකරු හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු. අපි මේ තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යනවා අද දිනම. ඒ අනුව ඔහු අද පස්වරුවේ අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගියා. දිවයිනපුර අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල තොරතුරු පැතිර යනවා. අප මේ තොරතුරේ සත්‍ය අසත්‍යතාව සොයා බැලුවේ නිදහස් සෞඛ්‍ය සේවය ජනතාවගේ අයිතියක් වන බැවින්. මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවක ඖෂධ හිඟයක් පවතින බවට හෙළිදරව් කළේ රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එහිදී ඔවුන් පවසේ මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට ලබා දෙන විශේෂ ඖෂධයක් පසුගිය කාලයේ පුරාවටම ලබාගත නොහැකි වූ බවයි. මේ සියල්ල ලේඛන සහිතව අපි ළඟ තියෙනවා. මේ බෙහෙත් නැහැ කියලා. සමහර ඒවා ජීවිතාරක්ෂක ඖෂධ. කෙසේ වෙතත් වෛද්‍ය සැපමංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදර්ශන අරඹේ ගෙදර මහතා අද කැඳවා තිබු මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එවැනි ඖෂධ හිඟයක් මහරගම අපේක්ෂා රෝහල තුල නොමැති බවයි. දැන් මේ තියෙන්නේ එක දවසකට මහරගම අපේක්ෂා රෝහලෙන් අපිට ලැබෙන ඇනෝම්. දැන් මේකේ තියෙනවා එක ලයිස්තුවක් 20 දෙනෙකුට ඖෂධ අරන් දෙන්න කියලා. ඖෂධය දෙන්නේ රෝගියාගේ නමට. සාමාන්‍ය මේ එක ඖෂධ වයල් එකක් රුපියල් ලක්ෂ 2ක් විතර වෙනවා. මේ ටික අදම අනුමත කළ මහරගම රෝහලට යවුවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පුත්තලම් දිස්ත්‍රික් නියෝජිත වෛද්‍යවරුන්ද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් එම දිස්ත්‍රික්කයේ රෝහල ආශ්‍රිතව මතුවෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි කළා. අවශ්‍යම ඖෂධ වෙන ඇස්පීන් වගේ එහෙම නැත්නම් එනොක්සපාරින් වගේ බෙහෙත් ඖෂධ පවා මේ රෝහලේ නොමැති වීම නිසා මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට ඒක ලොකු බලපෑමක් කියලා තියෙනවා. ඇඳුම රෝගියෙක් ආවහම අපි දන්නවා නෙබියුලයිස් කරනවා. නෙබියුලයිස් කරන්න අවශ්‍ය වෙන්නේ සල්බියුටමෝල් කියන ඒ ද්‍රාවණය. සොල්වන්ට් එක මේ වෙලාවේදී රෝහලේ නැහැ. ඊට අමතරව වේදනානාශක විදිහට ඒවත් මේ වෙලාවේදී මේ රෝහලේ නැහැ. සාමාන්‍යයෙන් එදිනදා භාවිත කරන බහුලවම භාවිත කරන ඖෂධ තමයි ප්‍රතිජීවක කියන ඖෂධය. ආනමඩු ස්පිරිතාලේ ගත්තම මේ ඖෂධ කිසිම දෙයක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ තමයි ප්‍රධාන වශයෙන්ම ආනමඩු ස්පිරිතාලේ නැති බෙහෙත් ලැයිස්තුව. මෙතන තියෙනවා බෙහෙත් ජාති 30ක් විතර. කෑගල දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත වෛද්‍යවරුන්ද සඳහන් කළේ දිස්ත්‍රික්කයේ රෝහල් ආශ්‍රිතව උග්‍ර ඖෂධ හිඟයක් මේ වන විට හටගෙන ඇති බවයි. අත්‍යවශ්‍ය බෙහෙත් නැහැ. උදාහරණයකට දැන් කෑගල මහ රෝහල අපේ කෑගල දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම රෝහල. මේ රෝහලේ හાર્ට් ඇටැක් එකක් හැදිලා එන ලෙඩෙකුට දෙන වැදගත්ම ඖෂධය වන ඇනොක්සපාරින් කියන ඖෂධය මේ වෙනකොට අපිට නැහැ. ඉතින් මධ්‍යම රාත්‍රියේ එහෙම ලෙඩෙක් ආවොත් ඉතින් බෙලියංගෙන් පිටයි. කෙසේ වෙතත් වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ හිඟයක් පිළිබඳව එල්ලවන මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් මවාපාන තත්ත්වයක් බවයි වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ. මම ඊටා වගකීමෙන් කියනවා අපේ රටේ ජනතාවට බියවින්නට අවශ්‍ය තරමේ ඖෂධ හිඟයක් මේ රටේ නැති බවට. ඒකට හේතුව මේ සියලු තොරතුරු මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්නේ රෝහලවල ඖෂධ වේදීන් විසින් අපිට ලබා දෙන දත්ත සහ තොරතුරු මත. දැන් මගේ අතේ තියෙන අද උදෑසන මම ගෙන්වා ගත්ත තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයිතමයන් 19000ක් ගෙනවා. එතකොට මේ 19000න් 10ක් හෝ 20ක් නැහැ කියන එක රටේ ඖෂධ හිඟයක්ද කියලා මම අපේ මහ ජනතාවගෙන් විමසන. මේ අතර වෛද්‍යවරුන් නියම කරන ඖෂධ රෝහලෙන් නිකුත් කළේ දැයි අප ජාතික රෝහලට පැමිණි රෝගීන්ගෙනුත් විමසා බැලුවා. උදේ මාව කලයුතු සියලු ප්‍රතිකාර ඉතාම ඉක්මනින් කරලා දුන්නා. බෙහෙත් ගන්න කියලා ෆාමසිය මුකුත් එහෙම දුන්නේ නැහැ. නෑ. මමත් මේ ලෙඩි බලන්න ඇවිල්ලා ඉන්නේ මාත් බලියේ දෙයලට දෙය දෙන්න හොඳට. මේක නිකන් මහා බොරුවක් කියලා කවුරු හරි කියපු. ත්‍රස්තවාදයේ මුලින් උපුටා දැමීමට නීති සම්පාදනය කිරීම සඳහා කටයුතු නොකළ ඇතැම් පිරිස් මරණීය දඬනය වැළැක්වීමේ නීති කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද කුරුණෑගල පැවති උත්සවයකට සහභාගී වෙමින්. මද්‍රව්‍ය නිවාරණය තේමා කරගනිමින් පැවති වයඹ පළාත් අන්තර්පාඨශාලීය නිර්මාණ තරඟයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය අද පස්වරුවේ සිදු කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙම සහතික පත් පිළිගැන්වුවේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති උත්සවයකදී.
දැන් මම දැක්කා පත්‍රයේ තියෙනවා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වී මරණීය දඬනය නියම වී තිබෙන අය මම තීරණය කළා තියෙන මරණීය දඬනයෙන් බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට පනත ළඟදීම ඉදිරිපත් කරනවායි කියලා. මම පෞගිය දවසේ කිව්වා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවස මම ජනාධිපතිවරයා විදිහට ජාතික ශෝක දිනයක් බවට පත් කරනවායි කියලා. වළක්ව ගන්න මේ තරම් පාර්ලිමේන්තුවේ ඉන්න ලොකු මහත්තුරුන්ට තියෙන හදිස්සිය මොකද්ද කියන එකයි මට ප්‍රශ්නේ. පසුගිය අප්‍රේල් 21 ඇතිවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ රට තුළ මතයක් ඇති වුණා මේ ත්‍රස්තවාදී ව්‍යාපාර මෙවැනි දේවල් ඇති නොවන්නට විශේෂයෙන්ම අලුත් නීති සකස් කළ යුතුයි නීති සම්මත කළ යුතුයි කියලා. දැන් මාස 3-4ක් ගිහිල්ලා ඒ නීති නැහැ තවම. මරණීය දඬනේ වළක්වන නීතිය පාර්ලිමේන්තුවට එනවා. මද්දව ජාවරංකාරෝ ශක්තිමත් කරන්නේ දේශපාලඥයෝ. අද සමාජ වෙබ්බඩවියවල විවිධ ශ්‍රේෂ්ඨවල මට විරුද්ධව යන කරන නිന്ദා අපහාස උපහාස එයින් 90%ක පිටිපස්සේ ඉන්නේ මද්ද්‍රව ජවාරංකාරයන්ගේ සල්ලි. ලෝකේ වැඩිපුරම නිඳා අපහාස වින්දලා තියෙන්නේ කවුද? බෞද්ධ විදිහට දන්නවා බුදුන් වහන්සේ. ලාභෝ වලාභෝ ඇසෝ යසෝච නිඳා අපසංසා සුකංච දුක්ඛං අෂ්ට ලෝක ධර්ම. ඒක නිසා අපි සැලෙන්න ඕන නැහැ. අපි යා යුතු ගමන යා යුතුයි. වත්මන් ආණ්ඩුව කිසිදු අභියෝගයක් මගහැර නොගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට එක්වමින් එතුමා මේ බව සඳහන් කළා. රජරට වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ඔයාමඩුව මැද වැව ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මෙම වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර තිබෙනවා. ගොවිතැනට බලපාන ජලහිඟීට විසඳුම් සෙවීම මෙහි ප්‍රධාන අරමුණයි. මේ ප්‍රදේශයේ මේ වර්ෂයේ මෙහෙම වැව් 700ක් හිඳිකරන්ට අපි ක්‍රියා කරගෙන යනවා. ආර්ථිකය කඩාවැටුණා කියලා අපි පැනලා ගියේ නැහැ. ආර්ථිකය කඩාවැටුණා කියලා ඡන්ද තියන්න ගියේ නැහැ. අපි ඇතෙන්ට අත ගහලා ආර්ථිකය ආපහු හැදුවා. ඒ නිසා අනාගතයේ දිහා බැලුවම තමන්ගේ අනාගතේ වෙන කතා කරන්න පුළුවන් ආණ්ඩුවක්ද බංකොලොත් ආණ්ඩුවක්ද නැත්නම් බැනුම් අහලා හරි මුදල් එකතු කරලා සංවර්ධනයක් කරන්න පුළුවන් ආණ්ඩුවක්ද කියලා අපි හිතන්න ඕනේ. මේ අතර ඉඩම් ඔප්පු දසදහසක් බෙදා දීමේ ව්‍යාපෘති යටතේ අනුරාධපුරයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයටත් අග්‍රාමාත්‍යවරයා එක් වුණා. අපෙන් ඇහුවා ඇයි ආර්ථිකය ගැන විතරක් කියන්නේ බලන්න ගිය ආණ්ඩුව කරපු වැඩ කටයුතු මම ඒක කොහෙන්ද බලන්නේ කියලා රූපවාහිනිය පෙන්නුවා. අන්න ඒකයි වෙනස. අපේ සංවර්ධනය කරන රූපවාහිනිය නෙමෙයි. අපි බිමට බැහැලා වැඩ කටයුතු කරන්නේ. අධ්‍යාපනයයි සෞඛ්‍යයට වියදම් කරපු මුදල් මීට ඉස්සෙල්ලා වියදම් වෙලා නැහැ. මේ රූපවාහිනිය පෙන්නන්න බෑ. සංවර්ධන වැඩ කටයුතු විතරක් නෙමෙයි. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන අද ලොකු විශ්වාසයක් තියෙනවා. මේක ඉස්සෙල්ලා තිබුණේ නැහැ. අද රටේ සංහිඳියාව තියෙනවා. මේ රටේ නීතිය සාමය ක්‍රියාත්මක වෙනවා. මම අහන්නේ කාටද කරන්න පුළුවන්? ගිය අවුරුදු 10 මේ වැඩ කටයුතු කරාද? අපි අවුරුදු 2කින් අවුරුදු 10ක වැඩ කටයුතු කරලා තියෙනවා. මේක නවත්තන්න ඕනේද? අඳුරු යුගයකට යන්න ඕනේද? නැත්නම් මේක දියුණු කරලා ඉදිරියට යන්න ඕනේද? අන්න ඒකයි අපිට හිතන්න තියෙන්නේ. දැන් ඊළඟ අවුරුදු 10ට අපි ලෑස්ති වෙන ගමනක් තියෙන්න ඕනේ. ඒ ගමන යන්න බැරි නම් මේ රට කඩාවැටෙනවා. ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දී සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලියේ වෙඩි ප්‍රහාරයට ලක් වූ මොහමඩ් රාසික් මොහමඩ් තස්ලිම් ගැන හතේ මෙහෙයුමින් කළ අනාවරණයෙන් පසු ඔහුගේ ප්‍රතිකාර සඳහා මැදිහත් වීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. කබීර් හෂීම් අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළව විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන බවයි. මවනල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කර සහ පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ තිබූ පුපුනත්තව සොයා ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට තොරතුරු ලබා දී පසුව සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලියේ ගොදුරක් බවට පත්වන්නට ගිය මොහමඩ් රාසික් මොහමඩ් තස්ලිම් ගැන අපි ඔබට හතේ මෙහෙයුමින් අනාවරණය කළා. මට කියන්න තියෙන්නේ රටටම ජනාධිපතිතුමා අගමැතිතුමාට ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ලොකු කාර්යභාර ගිටු කර මට ඇගැයීමක් ලැබුණේ තාම. මට මගේ නෝනටයි ලැබුණ දිනට වෙන රටකට ගිහිල්ලා ප්‍රතිකාර කරන්න උදව් කරන්න. තසිම්ගේ මෙම ඉල්ලීම ගැන රජයේ අවධානය යොමු වී ඇති බව කබිර් හෂීම් අමාත්‍යවරයා අද සඳහන් කළා.
තස්ලිම් රට වෙනුවෙන් කැපවීමක් කරා. ඔහු මගේ සම්බන්ධ කරන ලේකම්වරේ. මම මේ විස්තරේ කැබිනට් මණ්ඩලෙදිත් දැනුවත් කරා. අගමැතිතුමා ප්‍රකාශයක් කරලාට කරපු ඒ කැපවීම සේවය සඳහා කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරලා තස්ලිම්ට අවශ්‍ය රාජ්‍ය සහයෝගය අනුග්‍රහය ලබා දෙන්නට දැනට කටයුතු කරගෙන යනවා. ඔහු විදේශ ගත වෙලා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වෙයි කියලා කියලා තිබුණා. මේ ප්‍රතිකාර දීලා අවසන් වුණාට පස්සේ වෛද්‍ය වාර්තාවත් බලලා විදේශ ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නම් ඒකට අපි ඒකට මැදිහත් වෙලා එතුමාට අවශ්‍ය සියලුම පාස්කම් ලබා දෙීමට සූදානම්. ඒක වගකීම අරගෙන මේවා ඉදිරිපත් කරන එක මාධ්‍ය වගකීම. ඒ අනුව තමයි මං හිතන්නේ ස්වර්ණ වාහිනිය මෙයට ඍජුවම මැදිහත් වෙලා සමාජ වගකීමක් ඉටු කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මං මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. තමාට එල්ල වූ සියලුම චෝදනාවලින් තමන් නිදහස් කර ඇති බව අමාත්‍ය රිෂාඩ් බදුවිදීන් මහතා පවසනවා. පසුගිය සඳුදා අමාත්‍යවරු යළි දිවුරුම් දීමෙන් පසු මාතයට අදහස් දක්වමින් ඔහු වවුනියාවේදී සඳහන් කළේ එලෙස නිදහස් කර තිබියදීත් ඇතැම් අවස්ථාවාදීන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට උත්සාහ කරන බවයි. ත්‍රස්තවාදී කණ්ඩායමලට සහයෝගය පළ කළ බවට අමාත්‍ය රිෂාඩ් බදුවිදීන් මහතාට චෝදනා එල්ල වුණේ පසුගියදා ත්‍රස්ත ප්‍රහාරයත් සමගයි. ඒ අනුව රිෂාඩ් බදුවිදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළා. එම විශ්වාසභංග යෝජනාවට පසු ඒකාබද්ධ විපක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේත් ඇතැම් මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කරන බවට ප්‍රකාශනිකුත් කළා. මට සිද්ධ වෙනවා රිෂාඩ් බදුවිදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ඡන්දය ප්‍රකාශ කරන්න. රිෂාඩ් බදුවිදීන් අමාත්‍යවරයා මේ ප්‍රශ්න කියා ගාමියට එක අන්තු මාත්‍යක සම්බන්ධතාවයක් තිබුණොත් මිත්‍රවරුනි එක්සත් ජාතික පක්ෂයේ පසුබිම මන්ත්‍රීවරු 38 දෙනාම එක්සත් ජාතික පක්ෂයෙන් පැත්තෙන් වාඩි වෙන්න සූදානම්. රිෂාඩ් බදුවිදීන් මහතා ඇතුළු සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු සිය දුරවලින් ඉල්ලා අසූයේ මේ අතරතුරයි. ඒ පූජා අතුරුලී රතන හිමියන් මහනුවරදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් පස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරෙනු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටද රිෂාඩ් බදුවිදීන් මහතා කැඳ වූ අතර පසුව වැඩබලන පොලිස්පතිවරයා එම තේරීම් කාරක සභාවට දැනුම් දී තිබුණේ රිෂාඩ් බදුවිදීන් මහතා අදාළ සිදුවීම් වලට සම්බන්ධයක් නොමැති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විමර්ශනයන්හිදී හෝ අමාත්‍ය රිෂාඩ් බදුවිදීන් මහතා 2019/04/21 වන සිදු වූ ප්‍රහාරවලට හෝ කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට හෝ සම්බන්ධ වී ඇති බවට කන්නු අනාවරණය වී නොමැති බව කාරුණික වාර්තා කරමි. මේ අනුව යලිත් රිෂාඩ් බදුවිදීන් මහතා කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ සමගින් යලිත් රිෂාඩ් බදුවිදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනීම සම්බන්ධයෙන් කතා බහක් මතු වුණා. ලබන සතියේට නැවත වතාවක් පාර්ලිමේන්තුවට අරගෙනවා බදුරුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව. පොලිසිය කොහොම කිව්වත් ඔහුට එහෙම පැහැදිලි සම්බන්ධයක් ඔවුන්ට හොයාගන්න බැහැයි කියලා අපි ඒක පිළිගන්නවා. ඔහුට නැවත ඇමතිකම දීපු එක ගැන අපේ බලවත් විරෝධය තියෙනවා. ඒ නිසා අපි ඔහුගේ විශ්වාසභංගය ඉස්සරහට ගේනවා. මම නම් පෞද්ගලික විශ්වාස කරන්නේ නැවත වතාවක් විශ්වාසභංග යෝජනාව ගෙනල්ලා මේ මාස දෙක තුන තුළ යම් කිසි දෙයක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙයි කියලා. නැවත විශ්වාසභංග යෝජනාවක් ගෙනේනවා නම් ඒක අබද්ද විපක්ෂේ නායකයන් සිළු දෙනා තීන්දුව කරලා ඒකට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය අපිට ලබා දෙන්න පුළුවන්. අමාත්‍ය ධුරයේ යලි බාර ගැනීමෙන් අනතුරුව පළමු වරට රිෂාඩ් බදුවිදීන් මහතා වවුනියාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කළේ මෙවන් පසුබිමකයි. විශ්වාසභංග යෝජනාවක් ගේනවා නම් මොනවාරි අපි වැරද්දක් කරලා තියෙන්න ඕන. මම කිසිම වැරද්දක් කරලා නැහැ කියලා පොලිසියෙන් කියනකොට පොලිස්පති ප්‍රකාශ කරා මං ගැන මොනවාරි චෝදනාවක් තියෙනවා නම් එවිල්ලා පෙමිණලා කරන්න කියලා විවෘතව කිව්වා. මාධ්‍ය හරහා කිව්වා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා. කල් දුන්නා. ඒකේ මොසො පරීක්ෂා කරා. කිසි දෙයක් නැහැ කියලා එළි වුණාට පසුව කතානායකතුමාට පොලිසියෙන් දැනුදීමක් කරාට පසුව ආපෝ කියනවා නම් මට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගේනවා. ඒක දේශපාලන වැඩක්. අවස්ථාවාදී වැඩක්. ඒ වගේ විශ්වාසභංග යෝජනාව ආවොත් ඒකට මූණ දෙන්න අපි සූදානම්. පක්ෂය තුන්වැනිදා රැස් වෙනවා මේ හයි කමාන්ඩ් එකෙන්. ඒ වෙලාවදී තමයි තීන්දුව ගන්න. ජනපතිවරණේ වෙනුවෙන් සංධානගත වී ඉදිරිපත් වන ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊයේ සාකච්ඡාවට ලක් කෙරුණා. මෙහිදී ඉදිරිපත් වූ බව කියන ඇතැම් යෝජනා සහ අදහස් පිළිබඳව අදත් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. එක්සත් ජාතික පක්ෂය කිසිම පක්ෂයකට යට වෙන්න දෙන්නත් බෑ, යට කරන්න දෙන්නත් බෑ. කිසිම නායකත්වය ලැබිය යුත්තේ වැඩ කරන පුද්ගලයාට. විරුද්ධ වුණා 6-7 දෙනෙක්. ඔව්.
රනිල් වික්‍රමසිංහ අකිල සරත් ෆොන්සේකා ලක්ෂ්මන් කිරියල්ල ජෝන් අමරතුංග මම නවීන් දිසානායක ඒ වගේ දිගටම ඔක්කොම කියගෙන යන්න පුළුවන් බුදා කිව්වේ 6-7 දෙනෙක් ඉන්නවා ඉතින් ඒ සම්දානගත කරන්න අකමැති අය ත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ වගේම මන්ත්‍රී කණ්ඩායම දෙකමතුව සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් ගන්න ඕන තීන්දුවකට අපි එකඟයි කියන එක තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අදහස් ඉදිරිපත් කරේ ඉතින් ඒකට පක්ෂව මන්ත්‍රීවරු අදහස් ප්‍රකාශ කරා මම හිතන්නේ 20 ගාණක් වගේ ප්‍රමාණයක් ඒ අවස්ථාවේදී යම්කිසි මත ගැටීමක් ඇති වුණා එහිදී ව්‍යවස්ථාවට යම් යම් යෝජනා ඉදිරිපත් කරා ලේකම් ධූරේ අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂයේ දැරිය යුතුයි කියන දැඩි මතේ මම ඉන්නේ ඊයේ දවසේදී ගිහිල්ලා කෙනෙක් කියලා දෙනවා අපේ ආණ්ඩුවම ක්‍රීඩා ඇමතිතුමාව මාව අයින් කරන්න කියලා මොකද මම සජිත් සහයෝගය දෙනවා කියලා මේ ඇමතිකම් තාවකාලිකයි ඉදිරියන්න පුළුවන් නායකයට සහයෝගය දෙන එක වරදක් කියලා දන්නවනම් අපිව බය කරගන්න හදනවනම් ඒ බය වීම තමයි මම සූදානන්නේ මට සජිත් හොඳද නැද්ද කියන එක නෙමෙයි මහජනයාගේ මතේ තියෙන සජිත් නම් මට බහැදෙන තනි තීරණයක් ගන්න එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් නැහැ එක එක මත තියෙනවා හැබැයි එක්සත් ජාතික පක්ෂයේ තීන්දුව තීරණ ගන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ වගේම පාර්ලිමේන්තු කණ්ඩායමත් එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න මැති ඇමතිවරුන්ට කියනවා ඔවුන්ගේ ඇතුළේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න 11 වෙනිදාට ඔවුන් කිව්වනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම කියනවා කියලා ඒක කියලා ඉන්න කියන්න ඊට පස්සේ අපි කතා කරමු කාගේ පක්ෂය ඇතුළේද කාගේ සංධානය ඇතුළේද ප්‍රශ්න තියෙන්නේ කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන 11 වෙනිදා සම්මේලනයේදී සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නියත වශයෙන්ම ප්‍රකාශයට පත් කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා. මේ අතර අද පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී එළඹෙන ජනාධිපතිවරණ සම්බන්ධයෙන් අදහස් පළවනවා. එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කවර ප්‍රකාශ ඉදිරිපත් කරලා යටපත් කරන්න හැදුවත් තාම විශාල අර්බුදයක් එක්සත් ජාතික පක්ෂය තුළ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතුවලා තිබෙන බව අපිට බොහොම පැහැදිලිව පේනවා. දැන් අපේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව රටේ පුරවැසියෝ ඉල්ලනවා ජනතාව ඉල්ලනවා ඒ ඉල්ලද්දි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව අපි එහෙම ගේන එන්න අපේ පක්ෂය අතර තරඟ නැහැ. අපේ පක්ෂය හැමෝම කියන්නේ ගෝඨාභය මහත්තයාව මේකට ගේන්න කියලා. අද ලංකාවේ විතරක් නෙවෙයි මේ ආසියා කරේම තියෙන සංවිධානාත්මකම දේශපාලන පක්ෂය මොකද්ද කියලා කිව්වොත් ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය කියලා අපි බය නැතුව කියන්න පුළුවන්. ප්‍රකාශයකට පත් කරන්න ඉස්සෙල්ලා හෙටත් අනිද්දා දින දෙකේ මේ රටේ ගෙවල් 70 ලක්ෂයක් තියෙනවා. ඒ 70 ලක්ෂයටම යන වැඩපිළිවෙලක් ව්‍යාත්මක කරනවා. අපි 11 වෙනිදා පක්ෂයේ ජාතික සම්මේලනයේදී මුලින්ම කරන්නේ අපේ පක්ෂ නායකත්වයට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව පත් කරගන්නවා. ඊට පස්සේ එතුමා විසින් ජනාධිපති අපේක්ෂකගේ එදාටම ප්‍රකාශයට පත් වෙනවා. එතකම් මම දන්නෙත් නැහැ. නායකයෙක් ගියා ඔබතුමත් නැහැ. පුරවැසි භාවය ඉවත් කරගත්ත කියලා ඇමරිකාවේ. දැන් අයින් කරගත්ත ගැට්ටිය අයින් කරේ නැහැ. නැති කියනවා. අයින් නොකරගත්ත ගැට්ටිය අයින් කරගෙන කියනවා. ඉතින් කොයි රටට ගැලපෙන දේශීය ආර්ථික ක්‍රමයේ ශක්තිමත් කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද අම්පාර දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. අම්පාර උහන වීරගොඩ දකුණු ඉදි වූ සදා තිසගම හා සරු කෙතගම උදාගම් අද ජනතා අයිතිරපත් කිරීමේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා අතින් සැමට සෙවන උදාගම්මාන වැඩසටහන යටතේ මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් 134ක් ආර්ථික වර්ධන වේගය ශීඝ්‍රගාමී කරන්නට නම් කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත දිහා අපි හැමෝම බලන්නට ඕන. ආර්ථික වර්ධනයේ එන්ජිම මෙයයි. හැමදාම මන්තරේ වගේ කියනවා ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන බලයට ආවන් පස්සේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් වෙන්නේ නැහැ. සමහර පාලකයෝ සිංගප්පූරුවේ පවුල් වගේ දියුණු වෙනවා. ඒ වැඩිම වරප්‍රසාද ප්‍රමාණයක් යන්නේ පිටරට ආයෝජකින්ට. අවසානයේ ව්‍යාපෘතිය කරපු එකේ ණය ගෙවා ගන්නට ආපහු යනවා ණය දුන්න පුද්ගලයා ළඟට. අනේ ඔබගේ ණය ගෙවන්නට මට තවත් ණයක් දෙන්න. අද මේ රටේ ජීවත්වන හැම පුරවැසියෙක් ඒක පුද්ගල ණය බරතාවයක් තිබෙනවා රුපියල් 550,000කට වැඩිය. එහෙනම් කාලේ එළවිලා තිබෙන්නේ මේ රටේ 95% වූ ජනතාව ගැන හිතන්න. අර 105ට ලොකු හැන්දෙන් බෙදපු කාලය අපි නතර කරලා පුංචි මිනිස්සයට සලකන යුගය අපි අනිවාර්යෙන්ම දෙසැම්බර් මාසයේදී මේ රටේ නිර්මාණය කරනවා කියන එක මම තමුන්නාන්සේට ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව කටයුතු කළ යුත්තේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද අපූරු උදාහරණයකින් පැහැදිලි කළා.
මෙතර ශ්‍රී ලංකා අනිදහස් පක්ෂයේ එකඟතාවක් නොමැතිව පොදු ජන පෙරමුණ තීන්දුව ගන්නේ නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා අනිදහස් පක්ෂයටද තීන්දුව ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා. බිම්මට්ටමේ පොදු ජන පෙරමුණත් එක්ක දිරියට වැඩ කරගෙන යන්නේ පිරිසක් අපට එකතු වෙලා තියෙනවා. ඒ වගේම අපෙන් කොටසකුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට යන්න අවස්ථාවක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂෙන් කොටසක් අපිත් එක්ක එකතු වෙන්න අවස්ථාවක් තියෙනවා. අපේ කොටසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි දන්නවා කවදාකවත් අපි ආණ්ඩුවක් හදලා නැහැ. 70වත් 94වත් 2004වත් සියලුම වාම බලවේග ටික එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයට ශක්තිමත් නායකත්වයක් දුන්න නැති වෙලාවක. පොදුතුමාලගේ ප්‍රතිපත්ති වලට පොදු ජන ප්‍රතිපත්තියේ පුරමනේ කට්ටිය එකඟ වෙයි. බහුතරයක් දෙනාගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආශිර්වාදය සහ එකඟතාවයේ නැතුව හිතනවා නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තනියම ගිහිලා ඡන්දය ඉල්ලන්න පුළුවන් කියලා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. මේ වෙලාවෙත් ලොකු කුමන්ත්‍රණයක් දියත් වෙනවා. සජිත් ප්‍රේමදාස UNP අපේක්ෂකයා වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ නඟුටේ ගැට ගන්න. අපි තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැරියට මෛත්‍රීපාල සිසේ නායකතුමාට කියන්නේ පොඩොක්කු කුක්කන් පැත්තකට විසිකරලා මිනිස්සුන්ට ඕන කරන තැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරන් එන්න. ඒ කාරණේ සිද්ධ වුණේ නැත්තම් අපිට පොට්ටුවෙන් පිපෙන මලක් හැටියට රටේ ජනතාව බලාපොරොත්තු වෙන තැනට මේ රට අරන් යන සිද්ධ වෙනවා. ජනාධිපතිවරණයකදී අපි හදන්න ඕනේ අයිසිං දාපු කේක් ගෙඩිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන අයිසිං ටික විතරයි කේක් ගෙඩිය තියෙන පොදු ජන පෙරමුණේ. අපි අයිසිං ටික කේක් ගෙඩිය දැම්මේ නැත්තම් කේක් එකක් නැහැ, අයිසිනුත් නැහැ. නිරත දිගේ ඉන්දුනීසියාවේ සුමත්‍රා හා ජාවා දූපත් සමීපව අද ප්‍රබල භූකම්පනයක් ඇති වුණා. රිෂ්ට මාපකයේ ඒකක 6.8ක් වශයෙන් සටහන් වූ මේ භූචලනයෙන් පසුව ඉන්දුනීසියානු බලධාරීන් සුනාමි අනතුරු සංඥා නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳ අවධානයෙන් පසුවන බව පවසන ඉන්දුනීසියානු බලධාරීන් එරට හමුදාවද සීරුවෙන් තබා ඇති බව මාධ්‍ය වෙත අද ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුර විස්තර සැපීමට අප විමසිල්ලෙන් සිටිනවා. ආරගෙනීමට තවමත් එකඟතාව පළ කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ලෝකපුසන ඉග්න ක්‍රිකට් තංගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ වෙනසක් සිදු කරන ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණා. පසුගිය දා නිමා වූ බංග්ලාදේශ තරගාවලියට පෙර ප්‍රධාන පුහුණුකරු චන්ද්‍රික හඳුරුසිංහ හැරෙන්නට සෙසු පුහුණුකරුවන් ඒ අනුවයි තම ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රිකට් ආයතනයට බාර දී තිබුණේ. හතුරුසිංහට තවත් මාස 16ක් ඉතිරිව තිබියදී එළඹෙන නවසීලන්ත තරගාවලියට පෙර ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කරන්නටයි ක්‍රිකට් ආයතනය සැරසෙන්නේ. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය බාර ගැනීමට සැරසෙන බවටයි. මන් දන්නේ ඉන්දියා මාධ්‍යයේදී ආට වෙන මොකක් හරි කිව්වා කියලා. මට නම් කිව්වේ තුම දැනට සූදානම් නැහැ කියන කතාව තමයි. මමත් ආසම ආයතන ලංකාවේ කෝච් කරනවා. ලංකාවට දැන් ඕනේ අලුත් පරපුරට තේරුම් ගන්න පුළුවන් පුහුණුකරුවෙක්. ඒක මම එන්න කැමති නම් බොහොම කැමති. ඔබ මාල්ට පොඩක් කතා කරලා තුම දෙන්න කියන්න පුළුවන් නම් මම කැමති කියන්නේ. මන් නම් හිම කිව්වේ නැති එකයි මම කිව්වේ. හැබැයි මේ වෙනකොට තුන් දෙනෙක් නම් වෙලා ඉන්න. මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිතුමාගේ අම්හේකින් කෙනෙක්ව මේ සතිය දෙකේ මේ කරන්න බැරි වුණොත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරුවෝ හරි ප්‍රධාන පුහුණුකරුවෙට නිව්සීලන්ත සංචාරයේ තියලා අලුත් කෙනෙක් එක්ක යනවා කියලා අපි එක එක උප්පර වැටි කරා. ඒක සාර්ථක වුණා. තවත් උප්පර වැටේ තමයි හතරසිංහ වගේ දරන්නේ. හතරසිංහ නරක නෙමෙයි. පෑහිම හරියන්නේ නැත්තම් අපි තේරුම් අරගෙන අපි වලට එන්න නේද? පවුලක් වුණතරි පෑහිම හොඳ නැත්තම් යන්නේ දාලා. ICC සභාපතිතුමාට සාකච්ඡා කරනවා. මම කට්ටිය කියලා තිබ්බා මම මේ කෙනාව හම්බුන්නේ නැහැ බොරුවක් කියලා. ෆොටෝ එකක් ගහලම ගෙනාව නැත්තම් මේ මිනිස්සු පිළිගන්නේ නැහැ. තමයි 23 වෙනිදා 24 25 26 යන දවස්වල ලංකාවේ සංචාරයකට පවා එන්න සූදානම් කරගත්තා. TV drives කියලා එකක් තියෙනවා මේ අවුරුද්දක් දිනවල යන. ඕකට තමයි ඔක්කොම දත කන්නේ ඉන්න කට්ටිය සහ එන්න ඉන්න කට්ටිය. ඒකවත් ICC නිලධාරියෙක් පත් කරන්නම් කොයි දේ ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පස්සේ දෙන ඒගොල්ලන් කැමති නැහැ. අතුරු පාලක කමිටු වලට සිම්බාබ්වේ ජනාධිපතිවරයා දැම්ම කෙනෙක්ව දාපු කෙනා යාගේ කවුන්ට් එකට සල්ලි ගත්තා. ඉතින් මෙහෙත් ඒ වගේ දෙයක් වුණා කියන සැකයක් ඒගොල්ලන්ට තියෙනවා. අපි හදපු එක ස්ටේඩියම් එකක් සම්බන්ධයෙන් බිලියන 5ක්ගේ ස්ටේඩියම් එක සම්බන්ධයෙන් ඒකටත් ඒ දවස්වල හිටපු කට්ටිය තමයි දැන් මේ අන්තර් පාලක කමිටුවක් දාන්න කියලා බොරුවට මට මඩ ගහ. මොකද ඊට ඉස්සර හිටපු අමතුරු නටමුණ අඩ ගන්න ටිකක් මට ඒ විදිහම පෙන්වන්න පුළුවන්. මෙතන නවසීලන්ත තරග සංචාරයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ මාස 31 වෙනිදා සහ සැප්තැම්බර් 2 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 තරග දෙක පල්ලකැලේ ක්‍රීඩාංගණයට මාරු කරන්නට පියවරගෙන තිබෙනවා. ලෝක උසුලානේ වෙනුවෙන් 2011 වසරේදී නවීකරණය කෙරුණු ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අලුත් වැඩියා කටයුතු නිසායි මෙලෙස 2020 තරග දෙක මාරු කරන්නට සිදු වී ඇත්තේ. මේ අතර අද පසුරුවේදී ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡාවකට ක්‍රීඩා අමාත්‍යවරයා එක් වුණා.
ප්‍රශ්නයක් මට දුන්නා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ A1 සහ B1 කියන තට්ටුවල මම දැක්කා එදා වහලා තිබුණා පැත්තක්. ඒක කොහොමද උනේ කියන කෝ මේ ස්ටේඩියම් එකට මිලියන ගාණක් වියදම් කරලා හදලා තිබුණේ අවුරුදු ගාණකට කොහොමද ඒක බර රඳා පවතින්නේ නැහැ කියන එකේ මොකද්ද ප්‍රශ්නේ කියන එකේ සම්බන්ධයෙන් කරා. පුහුණුකරුව සම්බන්ධයෙන් කතා කරා. මේ මාසේ අතුලත එතුමා යනවාද මොකද්ද කියන්නේ කියන සම්බන්ධයෙන් එතුමාගේ විමසන්න. එතුමාව කතරුසින් කියන්නේ ලංකාවේ පුහුණුකරුවෙක්. එතුමාට සාධාරණයක් වෙන විදිහට මේ සාකච්ඡාව කරන්න ඕනේ කවුද කියන එකට අද අපි නියෝජිතව නම් කරා.